ආයුබෝවන් හිතවත් යාළුවනි අද බලන්න යන්නේ සුපිරිම ඇප්ලිකේෂන් එකක් ගැන බලන්න යන්නේ මේ ඇප්ලිකේෂන් එක මොනාට කියලා බලුවනම් ඕලන්ට ඒල ෆොටෝ සේවලා එඩිට් කරලා ඉමෝ WhatsApp එම සෝෂල් මීඩියා එකේ ඕලන්ට ඒල ප්‍රොෆයිල් දාගන්න පුළුවන් ඒ වගේම කටියට ඒවිලා ෂෙයාර් කරා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඒවිලා එඩිටින් කරා ගන්න පුළුවන් සුපිරිම ඇප්ලිකේෂන් එකක් යූස් කරලා බලන්න ඉතින් මේ ඇප්ලිකේෂන් එක විල ඕලන්ට ඒවිලා එඩිටින් කරන්න ඕලන්ට ඒ කියන්නේ එඩිටින් ගොඩක්ම ඕලන්ට කරන්න ඕන සුපිරිම ස්ටික්ස් එහෙම තියෙනවා මේකේ මේ ඒක නිසා මේ ඇප්ලිකේෂන් එක විල යූස් කරලා බලන්න ඉතින් මේ ඇප්ලිකේෂන් එක බලන් ඉස්සෙල්ලා අපේ YouTube channel එක මොන අලුතෙන් බලනවා සබ්ස්ක්‍රයිබ් කරා ගන්න. ඒ වගේම bell button එකක ඒක all කියලා තියෙන option එක දී ගන්න. එතකොට තමයි අපි දාන අලුත් videos එහෙම notification ඕලන්ට එයි. මේ application එකේ link එක බලනවා video එක පල්ලහ description එක දෙන්න. ඒකෙන් කියලා download කරා ගන්න. ඒ වගේම ඕන YouTube එකේ video බලනවා නම් like එකක් කරන්න, share එකක් කරන්න. කරන share එක ඇවිල්ලා ඕලන්ගේ Facebook වලට එහෙම නැත්නම් WhatsApp වලට යාළු කොටියට share කරන්න. අපේ Facebook page එක like කරලා නැත්නම් like කරා ගන්න. මේ application එකේ link එක බලනවා video tourin දෙන. ඒකෙන් ගිහලා download කරා ගන්න. මෙන්න මේ විදියට ඔයාලන්ට බලනවා video tourin දී. ඒකෙන් ගිහලා download කරා ගන්න. ඒ වගේම ඔයාලන් Facebook එකේ video බලනවා නම් like එකක් කරන්න, share එකක් කරන්න. කරන share එක ඇවිල්ලා ඔයාලගේ Facebook වලට එහෙම නැත්නම් WhatsApp වලට යාළු කොටියට share කරන්න. එන්න යාළුවනේ දැන් අර application එක බලමු. යාළුවනේ අපි බලන්න යන ඇප්ලිකේෂන් එක ඇවිල්ලා මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි මේ ඇප්ලිකේෂන් ඕපන් කරපුවාම ඔයාලන්ට ඇවිල්ලා මෙන්න මේ විදියට ඇවිල්ලා ඇඩ් එකක් දුවේ ඒක සෙකන්ඩ් 5ක් තමයි දුවන්නේ ඒක 5ක් දුවුවට පස්සේ ක්ලෝස් කරා ගන්න ක්ලෝස් කරපුවට පස්සේ මෙන්න මේ විදියට ඔයාලන්ට ඇවිල්ලා ස්ටාර්ට් කියලායි මේකේ තියෙන ස්ටාර්ට් කියලා තියෙන එක දෙන්න ස්ටාර්ට් කියලා තියෙන එක දුන්නාට පස්සේ ඔයාලන්ට ඇවිල්ලා බලා ගන්න පුළුවන් මේකේ ඇවිල්ලා ඔයාලන්ට ඇවිල්ලා ෆොටෝ එඩිටින් කරා ගන්න මේකේ ඇවිල්ලා ඔයාලන්ට ඇවිල්ලා ඩිසයිනින් හතරක් දීලා තියෙනවා. ඉතින් ඕලන්ට ඩිසයින් හතරක් ඇවිල්ලා කොහොමද කියලා බලාගමු ඉස්සෙල්ලා. දැන් පළවෙනියට ඇවිල්ලා මම ස්ටාර්ට් එක ඒ කියන්නේ පළවෙනි තියෙනක මම ස්ටාර්ට් එක දෙන්නම්. දුන්නනම් මෙන්න මේ විදියට ඒවල ෆොටෝස් ඇවිල්ලා ඕලන්ගේ ෆෝන් එකේ ඉඳන් අරන් එඩිටින් කරන විදියට තියෙන. සාමාන්‍ය ඇවිල්ලා මේක ඇවිල්ලා හැම ෆොටෝ එඩිටින් වලින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා නෝමල් එකේ ඇවිල්ලා පල්ලහැ ඕලන්ට ඇවිල්ලා ස්ටිකර්ස් දාලා හැම ඕලන්ට ඇවිල්ලා එඩිටින් කරා ගන්න පුළුවන්. හරි. අනිත් එක අපි බලමු. දෙවැනි එක ඔයාලන් බලන්න ගියා නම් දෙවැනි එකේ තියෙන මේක ඇවිල්ලා ඔයාලන්ට මේ වගේ ඇඩ් එකක් එයි ඒක ඇවිල්ලා සෙකන්ඩ් 5යි දුවන්නේ ඒක ක්ලෝස් කරා ගන්න. හරි. දැන් මේක බලන ඔයාලන්ට ඇවිල්ලා දෙවැනි එක කොහොමද කියලා බලාගන්න. දෙවැනි එක ඕපන් කරපුවා පස්සේ මෙන්න මේ විදිහට ඇඩ් එකක් දුවනවා. ඒකත් ක්ලෝස් කරා ගන්න. ඒක විනාඩි 5යි දුවන්නේ. ඒක නිසා ඉතින් ඒක ඇඩ් එකෙන් ලොකු මේකක් නැහැ. ඉෂු එකක් නැහැ. දැන් මේක බලන ඔයාලන්ට ඇවිල්ලා සාමාන්‍ය ඇවිල්ලා මේක ඇවිල්ලා දීලා තියෙන මෙන්න මේ විදිහටම එඩිටින් කරන මේක ඔයාලන් සෙට් කරන ෆොටෝ එක හැමතැනෙම ඔයාලන්ට ඇවිල්ලා ගන්න පුළුවන්. ඒ විදිහට කරලා තියෙනවා. හරි. දැන් අපි අනිත් ඔප්ෂන් එක බලමු. මේක ඇවිල්ලා හතරවෙනි ඔප්ෂන් එක තමයි ගොඩක්ම ඇවිල්ලා වැඩිපුරම එඩිටින් කරා ගන්න පුළුවන්. දැන් ඉන්න කාලෙට ඇවිල්ලා එඩිටින් කරනවා වගේ තියෙන්නේ. ඉතින් අපි එක එක බලාගමු. හරි. තුන්වෙනි එක තියෙන එක මම ක්ලික් කරා ගන්න. දැන් මේකේ බලන මෙන්න මේ විදිහට තමයි ඔයාලන්ට ඇවිල්ලා එඩිටින් ඇවිල්ලා දාලා තියෙන්නේ. ඉතින් මේකේ ඇවිල්ලා ඔයාලන්ට ඇවිල්ලා කැටගරිස් හැම තියෙනවා. ඉතින් ඕන තරම්. ඉතින් ඔයාලන්ට කැමති කැටගරිස් වලින් ඔයාලන්ට ඇවිල්ලා ඔයාලගේ ෆොටෝස් හැම ඔයාලන්ට ඇවිල්ලා සෙට් කරා ගන්න පුළුවන්. ඒ වගේම ඇවිල්ලා ෂෙයාර් කරන්නත් පුළුවන්. හරි. අපි ඇවිල්ලා දැන් අන්තිම හතරවෙනි ඔප්ෂන් එක ඇවිල්ලා අපි බලාගමු. දැන් මේ ඇඩ් එක ඇවිල්ලා ක්ලෝස් කරා ගන්න. හරි. දැන් හතරවෙනි ෆොටෝ එඩිටින් එක තමයි අපි ගොඩක්ම බලන්න යන්නේ. දැන් මේක බලන ඔයාලන්ට ඇවිල්ලා අලුත් දේවල් එහෙම ෆොටෝස් එහෙම එඩිට් කරන්න දීලා තියෙනවා. දැන් මේ ඔයාලන්ට ඇවිල්ලා මේක බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ඇවිල්ලා මේක ඩිසයින් ඇවිල්ලා දීලා තියෙනවා. ඔයාලන්ට ඇවිල්ලා ෆොටෝස් විතර එඩිට් කරන විතරයි තියෙන්නේ. දැන් මම මේක මේ ඩිසයින් එක ක්ලික් කරනවා. ක්ලික් කරනකොට මෙන්න මේ විදිහට ඇඩ් එකක් එයි. ඇඩ් එක ඇවිල්ලා ක්ලෝස් කරා ගන්න. හරි. ක්ලෝස් කරපුවට පස්සේ ඔයාලන්ට ඇවිල්ලා මෙන්න මේ විදිහට ඇවිල්ලා ෆොටෝ ඉල්ලනවා. ෆොටෝ එකක් දෙන්න. සාමාන්‍ය ඇවිල්ලා මම ඇවිල්ලා මේ ෆොටෝ එක මම දෙන්නම්. දුන්නට පස්සේ උඩ හරි මේ රයිට් මාක් එකක් තියෙන ඒක ක්ලික් කරා ගන්න. ක්ලික් කරපුවට පස්සේ බලනවා මෙන්න හැම හරියට ඒලේ ෆොටෝ එක එනවා. ඊට පස්සේ මේ ෆොටෝ එක ඒවල ඔයාලන්ට ඇවිල්ලා මේ සාමාන්‍ය ඒවල හරියට ඒක ඒවල එඩිටින් කරා ගන්න වගේ ඔයාලන්ට ඕමනා විදියට ඒවල ඒක ඒවල සෙට් කරා ගන්න පුළුවන්. හරි. දැන් මම මෙන්න මේ විදියට ඒවල සෙට් කරලා තියෙන්නේ. සෙට් කරපුවට පස්සේ මේ ෆොටෝ එකම ඔයාලන්ට ඒවල බලා ගන්න පුළුවන් බෑක්ග්‌රවුන්ඩ් එකේ තියෙනවා. ඉතින් ඔයාලන්ට ඒවල බෑක්ග්‌රවුන්ඩ් එහෙම මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඩිසයින් එක ඔයාලන්ට ඉස්සෙල්ලා කැමති නැත්නම් වෙන ඩිසයින් එහෙම මේක දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මම තව ඩිසයින් එකක් මාරු කරනවා. ඔයාලන්ට ඒවල බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට ඒවල ඔයාලන්ට ඒවල ඩිසයිනින් ඒවල මාරු කරා ගන්න පුළුවන්.
හරි මම මේ ඩිසයින් එකම තියාගන්නම්. දැන් මේක බලනවා ඔයාලන්ට ඇවිල්ලා බෑග්ග්‍රවුන්ඩ් ඇවිල්ලා මේ ෆොටෝ එකම ඇවිල්ලා තියෙනවා. දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක කොහොමද මාරු කරන්න ඕනේ කියලා කිව්වනම් මේක දෙවෙනි ඔප්ෂන් එකේ තියෙනවා. මේ දෙවෙනි ඔප්ෂන් එක ක්ලික් කරාගන්න. ක්ලික් කරපුවට පස්සේ මේක ඇවිල්ලා ඔයාලන්ට ඇවිල්ලා මෙන්න මේ විදියට ඇවිල්ලා ඔයාලන්ට ඇවිල්ලා ෆොටෝස් එහෙම ඔයාලන්ට බෑග්ග්‍රවුන්ඩ් එක ඇවිල්ලා මාරු කරාගන්න පුළුවන්. දැන් දැක්කනම් මේක ඇවිල්ලා පොඩ්ඩක් ලස්සනයි මේකට. හරි මම මේක ඇවිල්ලා දැන් සේව් කරාගන්න. සේව් කරන උඩ ලාන්ච් නැති තියෙනවා. ඒක ක්ලික් කරාගන්න. ආය ඇඩ් එකක් දුන්නා. ඇඩ් එකත් ඇවිල්ලා ක්ලෝස් කරාගන්න. ක්ලෝස් කරපුවා පස්සේ දැන් බලන්න මේ ෆොටෝ එක සේව් වෙලා තියෙනවා. දැන් මම ඇවිල්ලා ඒක ඇවිල්ලා ගැලරි එකේ බලමු සේව් වෙලා තියෙනවද කියලා. හරි මෙන්න මේ තියෙන සේව් වෙලා තියෙනවා. දැන් මේක ඇවිල්ලා ඔයාලන්ට ඇවිල්ලා ප්‍රොෆයිල් දාගන්න පුළුවන්. ඉතින් සුපරිම ඇප්ලිකේෂන් එකක් කියලා කියන්න පුළුවන්. යූස් කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඇවිල්ලා ඔයාලට මේ වීඩියෝ එක කැමති වෙයි කියලා හිතනවා. කැමති වුණොත් ඔයාලගේ යාළු කට්ටියට ෂෙයාර් කරන්න. ආයේ මේ වගේ හොඳ වීඩියෝ එක ඇවිල්ලා හම්බෙන්න.